පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් පිටවීම පිළිබඳ පසුගිය දිනවල කතා බහට ලක්ුණා. දෙමිට අදාළ විමර්ශන ක්‍රියාත්මක වෙන අතරතුර දෙමාපියන් විසින් දැනුම් දීම් කරනවා තවදුරටත් මිට අමතරව ප්‍රශ්න පිට වෙලා තියෙනවා කියලා විභාගයේ පැවැත්මට පෙර. ඒ නිසා වැඩ බලන පොලිස්පතිතුමා තීරණය කරනු ලැබුවා යම්කිසි පුද්ගලයෙක් සතුව යම්කිසි තොරතුරක් තියෙනවා නම් මේ විභාග ප්‍රශ්න පත්‍රයේ මේ කියන ප්‍රශ්න වලට අමතරව වෙනත් ප්‍රශ්න පිටත් පිට වූ බවට ඔවුන්ට අවස්ථාව ලබා දෙනවා අනිද්දා දින ඒ කියන්නේ 7 වන දින හෝ ඊට පෙර කොට්ටාෂ බාර නිලධාරියාගේ කාර්යාලයට ගිහිල්ලා පැමිණිලි කරන්න. දේශපාලන ශාස්ත්‍රයේ තුල ජනතාවගේ දිගු කාලීන පැතුමක් බවට පත්ුනේ මෙරට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපනය කිරීම. ඉදින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතාවගේ ඒ සිතුම් පැතුම් ඉටු කරමින් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙනෑමට සූදානම් සිටිනවා. අපේ රටේ දැන් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 21 වතාවක් සංශෝධනය වුණා. ඒකෙන් අවස්ථා තුනක් කර 17, 19, 21 කියන සංශෝධන තුන කර අනිත් ඔක්කොම සංශෝධන වෙලා තිබෙන්නේ මේ වෙලාවේ පදේ හිටපු දේශපාලන ව්‍යාපාරික වුණා. එනිසා විවස්ථාවල් ජනතාවගේ වමනාවන් නියෝජනය කරනවා වෙනුවට ඒ වෙලාවේ ආණ්ඩු බලය ඉන්නගේ වමනාවන් නියෝජනය කරන විදිහට විවස්ථාව හැදිලා තියෙනවා. ජනතාවගේ අයිතිවාසිකම් පුළුල් වී දුකින් ස්ථාව ඉඳගෙන අපි අලුත් ආණ්ඩු විවස්ථාවක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඒ මොන ආණ්ඩු විවස්ථාවකටවත් අනිවාර්යෙන් ජනතාවගේ ජනමත විචාරණකින් සම්මත කරගන්න ඕනේ. ඉන්ධන මිල අඩුවීමක් සිදුවත් ත්‍රීරෝදරත ගාස්තු මේ වනතුරු අඩුවීමක් සිදුවේ නැහැ. ජනතාවට එහි වාසිය ලබා දිය යුතුවත් ත්‍රීරෝදරත හිමියන් පවසන්නේ වෙනස්ම කතාවක්. ත්‍රීවිල් ගාස්තු නම් අඩු වෙලා නැහැ රුපියල කිං. ඒගොල්ලෝ කියන්නේ මේ ඉතින් ඒගොල්ලන්ගේ එන්ජින් ඔයිල් වැඩි, ඒව වැඩි කියලා නේ කියන්නේ සර්විස් චාර්ජ් වැඩි. ඒක හන්ද අඩු කරන්න බැහැ ඉතින්. ත්‍රීවිල් වල ගාස්තු එහෙම අඩු වෙලා නැහැ. ගාන වැඩි කරනකොට ඉතින් එකපාරටම වැඩි කරනවා. අඩු කරන්න කිව්වොත් ඒක එච්චර අඩු කරන්නේ නැහැ ඉතින්. අපිට වාසිය ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝ දෙන්නේ අපිට කිලෝමීටරට 100ක් නේද යන්නේ. ත්‍රීවිල් කිලෝමීටර ගිහිරතුන 100 ගන්නවා. තෙල් මිල අඩු වුණාට මේ ත්‍රීවිල් වල මිල අඩු වෙලා නැහැ. මෙසියල තුරතුරු සමගින් රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නරඹන්න.